Hi, this is Adi. Welcome to Crickstick SL, Sri Lanka Domestic Cricket Summarized. Major Club Emerging 3-Day Tournament 2022. මේ tournament එකේ අපි මේ කතා කරන්න යන්නේ පස්වෙනි සතියේ තරඟ ගැන විස්තර. මේ සතියේ සුපුරුදු පරිදි තරඟ 12ක් පැවතුණා. ගිය සතියේ වගේම තරඟ 12න් 9කම results ආවා. අපි ශතක සහ 5 wicket hauls වල comparison එකක් කරමු අපි සාමාන්‍යයෙන් කරනවා වගේ හැම සතියෙම මේ සතියේ ශතක දෙකක් වැඩි වෙලා තියෙනවා ගිය සතියේ ශතක 5යි මේ සතියේ ශතක 7යි විශේෂත්වය කියන්නේ මේ සතියේ කිසිම ද්විත්ව ශතකයක් වාර්තා වුණ නැහැ වැඩිම ලකුණු වාර්තා වුණ 160 ගානක් සහ 155 කින් ද්විත්ව ශතක නැහැ මේ සතියේ පන්දු යැවීමෙන් ගත්තොත් ගිය සතියේ 5 wicket hauls 19 මේ සතියේ 5 wicket hauls 20යි එතන ලොකු වෙනසක් නැහැ උනාට තරංගයකදී කඩු 10කට වඩා ගත්ත අවස්ථා ගිය සතියට ලොකු වෙනසක් තියෙනවා මේ සතියේ මේ පාර ඒ වගේ අවස්ථා පහක් වාර්තා වෙලා තියෙනවා පිටික 5 දෙනෙක් තරංගයක කඩු 10කට වඩා ලබාගෙන තියෙනවා ගිය සතියේ අපි දැක්කේ එවැනි අවස්ථා දෙකයි අපි සුබරුදු පරිදි ගෲප් එකෙන් ගෲප් එක ගියොත් ගෲප් A එක මේ සතියේ ලොකු විපර්යාසයකට ලක් වුණා දැන් ගිය සතියේ වෙද්දී මූවර්ස් කණ්ඩායම ටේබල් එකේ ෆස්ට් හිටියා කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම කම්ෆර්ටබල් හිටියේ ඒගොල්ලන්ට මේ සතියේ තිබ්බේ එයාර්ෆෝස් වගේ මැච් එකක් ඉතින් ඔවුන් එයාර්ෆෝස් මැච් එක පරදිනවා එයාර්ෆෝස් එස්එස්සීලා මීට කලින් පැරද්දුවා නමුත් සෙබස්ටියන් ඇච් වගේ පැරදිලා ඔවුන් හිටියේ ඔවුන් එච්චර ලොකු ත්‍රෙට් එකක් ඉතුලා අපි හිතුවේ නෑ මෝස්ලවට මොකද මෝස් හොඳට ක්‍රීඩා කරගෙන ආපු කණ්ඩායම මෝස්ලා පරදිනවා එයාර්ෆෝස්ලට ඊට පස්සේ සෙබස්ටියන් ඇච් පරද්දනවා සීසීසී එතකොට දැන් ගෲප් එකේ තත්ත්වය බැලුවොත් මෝස්ලා ගාවට ඉතාම කිට්ටුවට ඇවිල්ලා තියෙන සෙබස්ටියන් ඇච් සෙබස්ටියන් ඇච්ලට මෝස්ලට වඩා එක තරගයක් වැඩිපුරක් තියෙනවා මෝස්ලට තව එක තරගයක් තියෙන්නේ එස්එස්සීලාත් එක්ක උනට සෙබස්ටියන් ඇච්ලට නේවි තරගයේ සහ ලංකන් තරගයේ තියෙන ඉතින් උන්ට තරඟ දෙකක් තියෙනවා උන්ට තමයි මට නම් දැන් පැහැදිලි කියන්නේ පේන විදියට හරිම පහසුයි උන්ට මොකද තරඟ දෙකක් තියෙන නිසා ෆස්ට් ඉනිං මින්ස් දෙකක් වාර්තා කරගත්තත් උන්ට මම හිතන්නේ වාසි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ සෙබස්ටියන් ඇච් කණ්ඩායමට මෙම තැනට ඔවුන්ට එන්න හුඟක් ඉවහල් වුණේ ඔවුන්ගේ අද තරගේ ජයග්‍රහණය සහ මෝස් කණ්ඩායම එයාර්ෆෝස් කණ්ඩායම පරාජයට පත් වීම ඉතින් ඔවුන් එයාර්ෆෝස් කණ්ඩායමට ස්තුති කරන්න ඕනේ අපි ප්‍රථමයෙන් සෙබස්ටියන් ඇච් තරගය බලමු ඒක ටිකක් ඉන්ට්‍රෙස්ටිං මැච් එකක් දැන් සීසීසී 137ට ඕල් අවුට් වෙනවා මුලින් බැට් කරලා ඊට පස්සේ සෙබස්ටියන් ඇච් 324ක් ලබා ගන්න ප්‍රතිමිනුට ඔවුන් ඇඩ්වන්ටේජ් එක තමයි ඉන්නේ ෆස්ට් ඉනිං එකෙන් පස්සේ නමුත් සීසීසී කණ්ඩායම දෙවනි ඉනිමට 302ක් වැනි හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකේ දානවා ඊට පස්සේ සෙබස්ටියන් ඇච්ලට ලකුණු 116ක ඉලක්කයක් හම්බෙනවා නමුත් වැඩි ඕවර්ස් ගානක් ඉතුරු වෙන්නේ නැහැ උන්ට මේ තරගේ මෙම ඉලක්කය සපුරා ගන්න ඒත් ඔවුන් කොමාරි තියෙන ඕවර්ස් ගානින් ලකුණු ටික ගහලා ඔවුන් මැච් එක දිනන ඔවුන් 116 චේස් කරන්න පන්දු වාර 12කින් රන් රේට් එක 9.75ක් ඉතින් ඉතාමත් වේගින් පන්දුවට බහර දෙනවා විශාල් සිල්වා ඔවුන්ගේ ආරම්භක පිතිකරුවා පන්දු 39කින් ලකුණු 60ක් වාර්තා කරන බවුන් 4/4 6/3 සමග ඉතින් ඔහුගේම කවුන්ටර් ඇටැකින් නොක් එක සෑහෙන දුරට ඉවහල් වෙනවා සෙබස්ටියන් ඇච් කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය කරන්න අවසාන ඉනිමේ එවැනි දක්ෂතාවයක් දක්වමින් ඕවරෝල් පර්ෆෝමන්ස් ගත්තත් සෙබස්ටියන් ඇච් කණ්ඩායමට නැවතත් කඩලු 10ක් දවා ගන්නවා තරිඳු රත්නායක අත් දෙකම පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයා තරුෂ ෆර්නෑන්ඩෝ ඉතාමත් හොඳ දස්කම් දක්වුවා ඔහු ශතකයක් වාර්තා කරා ශතකයක් වාර්තා කිරීමට අමතරව පන්දු යවලත් ඉනිම් දෙකේම කඩලු 5ක් දවා ගත්තා ඉතින් තරඳු රත්නායක තරුෂ ෆර්නෑන්ඩු සහ අවසාන ඉනිමේදී විශාල් සිල්වාගේ කන්ට්‍රිබියුෂන්ස් වලින් සෙබස්ටියන් ඇච් මෙම ලොකු රිසල්ට් එක ඔවුන්ගේ කණ්ඩායමට අත් කර දෙනවා අපි මුවස් පැරදිච්ච කණ්ඩා තරගය බැලුවොත් එතනත් එයාර්ෆෝස් මුලින්ම ෆස්ට් ඉනිං ලීඩ් එකක් ගන්නවා ඉතාමත් හොඳ ලීඩ් එකක් 150ට මුවස්ලව රෙස්ට්‍රික් කරලා මේගොල්ලෝ 318ක් ලබාගෙන නමුත් මුවස් සෙකන්ඩ් ඉනිංකේ හොඳ කම්බැක් එකක් දෙනවා ලකුණු 339ක් වාර්තා කරලා ඔවුන් එම ඉනිමේ ඔල් අවුට් වෙන්නෙත් නෑ ඔවුන් කඩලු 8ක් ගිහින් තියදී ඩික්ලෙයාර් කරන ඒ තරම් ඔවුන් කොන්ෆිඩන්ස් එක තමයි මම හිතන්නේ එයාර්ෆෝස් කණ්ඩායමට දෙන්නේ එයාර්ෆෝස් කණ්ඩායමට 4 වෙනි ඉනිමේ 172ක් වෙනි ටාගට් එකක් දෙනවා මොකද ඕවසුත් සැලකිය යුතු මට්ටමක ඕවස් ගානකොත් ඉතුරුලා තියෙද්දී අතන වගේ නෙවෙයි තරඟ සෙබස්ටියන්ස් කණ්ඩායම තරඟය වගේ නෙවෙයි ඔවුන් හිතලා ඇති ඔවුන්ට ඔල් අවුට් කරගන්න පුළුවන් කියලා මෝස් කණ්ඩායමෙත් හොඳ පන්දු යවන්නන් ඉන්නවා ඉතින් නමුත් එයාර්ෆෝස් කණ්ඩායම කොහොම හරි
චේස් කරලා තරගයේ දින ජයග්‍රහණයකට ආරම්භක තිරකරු කේමරි විජේනායක ලකුණු 82ක් වාර්තා කරනවා සහ අනික් ක්‍රීඩකයන් කන්ට්‍රිබියුට් කරලා කලින්දු සිරිවර්ධන 38ක් කන්ට්‍රිබියුට් කරලා කොමල් කඩලු 5ක් පමණ දෙවි තරගයේ ජයග්‍රහණය කරනවා මේ තරගයේ අපි ස්ටෑන්ඩඩ් පර්ෆෝමන්ස් ගත්තොත් උදේවංශ පරාක්‍රම එයාෆෝස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඉනිමේ ලකුණු 169ක් වාර්තා කරනවා ඔහුගේ ශතකය තමයි හුඟක් දුරට ඉවහල් වෙන්නේ එයාෆෝස් කණ්ඩායමට ෆස්ට් ඉනිං එකේ එවැනි ලීඩ් එකක් ගන්න එම ඉනිමේදීම ආයන සිරිවර්ධන කඩලු 5ක් වාර්තා කරනවා මුවස් කණ්ඩායමට ඉන්පසු පිටිකරණේ මුවස් කණ්ඩායමට දෙවනි ඉනිමේ ප්‍රථම ඉනිමේ ෆේල් වුණාට පස්සේ දෙවනි ඉනිමේ නායක දිනුක ඩිල්ෂාන් ශතකයක් වාර්තා කරනවා ඔව් ධර්මශෝක විද්‍යාලයෙන් එන ක්‍රීඩකෙක් ඔහු ඊට පස්සේ පන්දු යවලත් කඩලු 3ක් දවා ගන්න අවසාන ඉනිමේදී ඔවුන් පරාජය පිණිපිනි තීතිය වූ නායකයා වශයෙන් පන්දු අතට අරන් කඩලු 3ක් දවන නමුත් ඒ වෙනකොට ඔහු පරක්කු වැඩි තරගයේ යාෆෝස් කණ්ඩායම ජයග්‍රහණය කරනවා අවසාන තරගයේ බැලුත් ගෲප් එකේ ලංකන් කණ්ඩායම පරාජයට පත් කළා නාවික හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරනවා ඊදී අපි ස්ටෑන්ඩර්ඩ් පර්ෆෝමන්ස් එකක් පෙදීවිද ඇටියට ගත්තොත් නාවික හමුදා කණ්ඩායමේ සුදාර දක්ෂින ඔහු ප්‍රථම ඉනිමේ කඩලු 6ක් දවා ගන්නවා එම කඩලු 6 තමයි මෙම තරගයේ ස්ටෑන්ඩර්ඩ් පර්ෆෝමන්ස් එක හැටියට අපිට ගන්න පුළුවන් ගෲප් B එක පැත්තට ගිය ගෲප් B එකේ මේ සතිය තරඟ 3ක් පැවතුනා 3න් 2කම රිසල්ට්ස් ආවා මේ වෙද්දි ගෲප් B එකේ කණ්ඩායම් 6න් 4ක්ම ඔවුන්ගේ ප්‍රථම වටේ තරඟ සියල්ල අවසන් ඒ වෙද්දි එතකොට දැන් මෙම ගෲප් එකකින් ඉදිරියට යන chance එක තියෙන නිගම් කණ්ඩායමට සහ සැරසන්ස් කණ්ඩායමට විතරයි. ඒ කියන්නේ NCC, චිලෞමේරියන්ස්, කුරුණෑගල යූත් සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වලට ඉදිරි රටවලට යන කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් ඔවුන්ගේ තරගාවලිය අවසන්. අපි තරගේ බැලුවොත් NCC, චිලෞමේරියන්ස් තරගේ බලමු. ඔවුන් දෙදෙනාම අවසාන තරගයේ ඉතින් මේ තරගයට පස්සෙ ඔවුන්ට ඉදිරියට යන්නත් බෑ. ප්‍රබල ක්‍රීඩා සමාජ දෙකක් NCC කණ්ඩායම ඉනිම් දෙකේම ලකුණු 222 222 තමයි ලබා ගන්නෙ. ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න හම්බෙන්නේ නැහැ උන්ට. ජොයන් ඩිසිල තමයි ඉනිම් දෙකේම අර්ධශතක වාර්තා කරන්නේ. චිලෞමේරියන්ස් කණ්ඩායමට පන්දු යැවීමෙන් ඉරුෂික තිමිර ප්‍රථම ඉනිමේ කඩලු 4ක් දවා ගන්නවා. ඊට පස්සේ දෙවනි ඉනිමේ ශෙෂාන් සිල්වා කඩලු 6ක් දවාගෙන ඔහු ප්‍රථම ඉනිමේ කඩලු 3ක් දවා ගත්තා. ඉරුෂික තිමිර මෙම ඉනිමේ කඩලු 3ක් දවන් ඉතින් ඔවුන් එම පන්දු යැවීම දස්කම් එක NCC කණ්ඩායම අඩු ලොක් කියන 222ක් වෙනි අඩු ලකුණු සංඛ්‍යාවට ඉනිම් දෙකේම රෙස්ට්‍රික් කරනවා. චිලෞමේරියන්ස් කණ්ඩායමට ප්‍රථම ඉනිමේ ලකුණු 236ක් වාර්තා කරනවා. නමුත් මම හිතනවා ඔවුන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙලා ඇති. විශේෂයෙන්ම ඔවුන් ගත්තු ස්ටාර්ට් එක ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරු විශ්ව චතුරංග ශතකයක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා 19 පහළ නියෝජනය කරපු ක්‍රීඩකේ ඔහුගේ ශතකය අරනවා. ඊළඟට වැඩිම රන්ස් තියෙන්නේ මේ ඉනිමේ රවින් යසස්ගේ 40. ඉතින් ඔවුන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති ඔවුන්ගේ අනිත් ක්‍රීඩකීන්ගෙන් ඔවුන්ට ඊට වඩා හොඳ ස්කෝ එකක් වාර්තා කරන්න. නමුත් ඔවුන් 236 පමණයි වාර්තා කරන්නේ. කුමරි තරගයේ ලොකුවට වෙලා විතරුවේ නැහැ ඩිසිෂන් එකකට යන්න. තරගයේ ජයපරාජයෙන් තොරව නිමා වෙනවා. නිගම්බු කණ්ඩායමේ සෙමිෆයිනල් චාන්ස් එක තහවුරු කරපු තරගයක් තමයි මේ සතියේ ඔවුන් නිමාවට පත් කරේ. කුරුණෑගල කණ්ඩායම ඉතා පහසුවෙන් පරාජයට පත් කරන ප්‍රථම ඉනිම ලකුණට 5කට සහ දෙවනි ඉනිමේ ලකුණු 169කට වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට ඔවුන් කුරුණෑගල කණ්ඩායම රෙස්ට්‍රික් කරනවා. අපි පන්දු යැවීම ගත්තොත් නිගම්බු කණ්ඩායමේ ප්‍රථම ඉනිමේ ශෂාන් ෆෙනෑන්ඩෝ කඩලු 6ක් දවා ගන්නවා. කටුනේරිය සාන් සෙබස්ටියන් විද්‍යාලයෙන් එන ක්‍රීඩකෙක් වේගපන්දු යවන්නේ. ඊට පස්සේ දෙවනි ඉනිමේදී පසිඳු උස් හෙට්ටි කඩලු 6ක් දවා ගන්නවා. නිෂාන් පීරිස් ප්‍රථම ඉනිමේ කඩලු 3, දෙවනි ඉනිමේ කඩලු 4. නිෂාන් සහ පසිඳු සහ තමයි නිගම්බු කණ්ඩායමට දැන් මේ තරගාවලිය පුරාවටම කඩලු 4 සිටියේ. පිතිකරණයෙන් ගත්තොත් නිගම්බු කණ්ඩායමට ඔවුන් එකපාර පන්දුර පහර දෙන්නේ රශ්මික මෙවන් සහ පසිඳු ලක්ෂංක ඔවුන්ගේ නායකය අර්ධශතක ලබා ගන්නවා. ඉතින් ඉතා පහසු ජයක් නිගම්බු කණ්ඩායමට. දැන් ඔවුන්ට ඉතුරුලා තියෙන්නේ සැරසන්ස් එක තරගය. එම තරගයේ ඔවුන් ෆස්ට් ඉනිං ඉන්නේ දාගත්තත් ඇති කොමරි සැරසන්ස්ලට වින් එකක් නොදී ඉන්නයි ඒගොල්ලන්ට තියෙන්නේ. සැරසන්ස් මේ සතියේ කොමරි බ්ලූම්ෆීල්ඩ්ට පරද්දල ඔවුනුත් සෙමිෆයිනල් බර්ත් එකකට අවුට්සයිඩ් චාන්ස් එකක් තියාගෙන ඉන්න ඔවුන්ගේ තාම හෝප්ස් ඉවර නැහැ. නමුත් ඒක හරිම අමාරුයි නිගම්බු ප්‍රබල කණ්ඩායමකට ඇරිව උන්ට හොඳ ජයග්‍රහණයක් වාර්තා කරන සිද්ධ වෙලා තියෙනවා. මේ තරගයේ බැලුවොත් සැරසන්ස් කණ්ඩායමේ ඔවුන් පරාජය පත් කරන ලූෆිල් කණ්ඩායම ඉතා පහසුවෙන් ලූෆිල් කණ්ඩායම 173 177ක් වෙනි අඩු ලකුණු සංඛ්‍යාවලට ඔවුන් දවා ගන්නවා. මේ සැරසන්සුත් බැට් කරලා ලොකු ලකුණු වාර්තා කරන්නේ නැහැ. ෆස්ට් ඉනිං ඔවුන් පරාජය වෙනවා 174කට ඔල් අවුට් කරලා බ්ලූම්ෆීල්ඩ් ඔවුන් 130කට ඔල් අවුට් වෙනවා. නමුත් ඔවුන්ගේ ෆෝර්ත් ඉනිං රන් චේස් එක ඉතාමත් හොඳට දියත් කරනවා. ඔවුන් ලකුණු 144ක් චේස් කරලා චමල් ෆර්නැන්ඩෝ සහ තවීෂ කහඩුආරච්චිගේ නායකය ඔවුන් දෙදෙනා අර්ධශතක ලබාගෙන 144 චේස් කරනවා. අපි සැරසෙන්ස් කණ්ඩායමේ පන්දු යැවීම ගත්තොත් කවික ඩිල්ෂාන්
ප්‍රථම ඉනිම කඩල 6 දෙවෙනි ඉනිම කඩල 6යි ඌ තමයි පන්දුවෙන් ඌන්ට දස්කම් දක්වන්නේ සැරසින්ස් කණ්ඩායමට පිටින් ප්‍රථම ඉනිමේ ලොකුවට කවුරුත් දස්කම් දක්වන්නේ නැහැ දෙවෙනි ඉනිමේ දස්කම් වලින් තමයි ඌ තරගය ජයග්‍රහණය කරන්නේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ඉනිම් දෙකේම පිටින් ලොකු දස්කම් කවුරු පාන්න හම්බෙන්නේ නැහැ සිනුර සිල්වා පමණයි අර්ධ ශතකයක් වාර්තා කරන්නේ දෙවෙනි ඉනිමේ පන්දු යැවීමෙන් ඔවුන් රාජේන්ද්‍රන් අරවින්ද තමයි ඔවුන්ගේ මෙච්චර තරංගා වල දිගටම කඩුව අතරට ඔව් ඉනිම් දෙකේම කඩුව තුන බැගින් දවාගෙන ඊට අමතරව දිලිප ජයලත් ප්‍රථම ඉනිම කඩුව හතරක් දවා ගන්නවා ඔවුන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ප්‍රථම ඉනිමේ දස්කම් ප්‍රථම ඉනිමේ ෆස්ට් ඉනිම් ලීඩ් එක ගත්තත් ඔවුන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ තරංගයේ බේර ගන්න ඔවුන් තරංගයේ පරාජයට පත් වෙන ඒ අනුව ඔවුන් මෙම ගෲප් එකේ අවසාන ස්ථානයේ නිමා කරන මෙම තරංගාවලිය අපි ගෲප් C එක පැත්තට ගියොත් ගෲප් C එකේ අපි කිව්වා ගිය සතිය කිව්ව මේ සතිය ඉතාමත් තීරණාත්මක තරංගයක් පැවතුනා කියලා තමිල් යුනියන් සහ රාගම අතර තරංගයේ ඉතින් එම තරංගයේ ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා ඒ කියන්නේ මේ ගෲප් එක තවමත් ඕපන් රාගම කණ්ඩායම සර්ප්‍රයිස් එකක් දෙන්න හම්බුනේ නැහැ තමිල් යුනියන් කණ්ඩායම පරාජය කළා නමුත් තවමත් මේ ගෲප් එක ඕපන් තමිල් යුනියන් කණ්ඩායමට සහ රාගම කණ්ඩායමට තවමත් එක් තරංගයේ බැගින් ඉතුරුලා තියෙනවා ඉතින් එම තරඟ තමිල් යුනියන් කණ්ඩායම නිකන් හරි ජයග්‍රහණය වාර්තා කරන්න බැරි වෙලා රාගම කණ්ඩායම හොඳින් තරගයේ ජයග්‍රහණය කරොත් ඔවුන්ට සමහරවිට තමිල් යුනියන් කණ්ඩායම අභිභවාය බවා යන්න අවස්ථාවක් තියෙනවා පොලිස් කණ්ඩායමටත් chance එකක් නැහැ කියන්න බෑ නමුත් ඔවුන්ට ටිකක් අමාරුයි අපි තමිල් යුනියන් රාගම මැච් එක බැලුවොත් තමිල් යුනියන් ෆස්ට් ඉනිංස් මුලින්ම බැට් කරලා ලකුණු 313ක් වාර්තා කරන නමුත් ඔවුන් එක් අවස්ථාවක ඉතාම අසීරු තත්ත්වයක ඉන්නේ ලකුණු 134කට කඩු 7ක් දැවි කියලා නමුත් දිලුම් සුදීර සහ කවිඳු පතිරත්න අටවන කඩුල්ලට නවවන කඩුල්ලට ඔවුන් 108 දී අටවෙනි කඩුල්ලත් යනවා ඔවුන් නවවන කඩුල්ලට ලකුණු 146ක් වැනි ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස් කරලා ඔවුන් කණ්ඩායම කොහොම හරි රෙස්පෙක්ටබල් දැනකට ටෝටල් එකකට ගෙනියනවා ලකුණු 313ක් වැනි කවිඳු පතිරත්න ශතකයක් වාර්තා කරනවා දිලුම් සුදීර ලකුණු 59ක් වාර්තා කරනවා පන්දු යැවීමේ හරින් රත්නමුදලි වේගපන්දු යවන්න ඔහු රාගම කණ්ඩායම වෙනුවෙන් කඩුණු පහක් දවා ගන්නවා ඔහු වේලපහින් ඩැමේජ් එක කරත් ඔහු සහ ඔහුගේ නවක වේග නවක පන්දුවෙන් වේගපන්දු යවන ඒෂාන් මාලිංග ඔවුන් ඇර්ලි ඩැමේජ් එකක් කරත් ඔවුන්ට අඩු ගානකට තියාගන්න බැරි නම් මොකද කවුරු පතිරත්න සහ දිලුම් සුදීරගේ පාර්ට්නර්ෂිප් එක නිසා ඊට පස්සේ රාගම කණ්ඩායම ලකුණු 233කට රෙස්ට්‍රික් කරනවා ටැමින් යුනියන් කණ්ඩායම දිලුම් සුදීර පිටින් දස්කම් දක්වා වගේ පන්දු යවීමෙන් කඩුළු 7ක් දාලා ඉතින් ඔහු තමයි දැනට තරංගාවලියේ සිටින වැඩිම කඩුලාභියා ආරම්භ පිටිකරුන් දෙදෙන පමණ අර්ධ ශතක ලබා ගන්න යොහන් ලීනගේ සහ තෙවිඳු දික්වැල්ල 25 සහ තර්ස්ටන් විද්‍යාලයෙන් එන හයියෙන් ගහන ඕපන් සර් දෙන්නෙක් ඉතින් ඊට පස්සේ තමිල් යුනියන් කණ්ඩායම සෙකන්ඩ් ඉනිං එකේ ලකුණු 300ක් වාර්තා කරනවා කඩලු 8කට පමණක් දැවි ඉතාම වේගින් රන්ස් ගහලා තියෙනවා මොකද ඕස් 59කින් තමයි 300 ගහන්නේ රන් රේට් එක 5.8ක් එහිදී රවින්ද ෆර්නැන්ඩෝ පන්දු 109කින් ශතකයක් වාර්තා කරනවා ලකුණු 113ක් වාර්තා කරලම වේගින් රන්ස් රැස් කරලා රාගම කණ්ඩායම ලකුණු 381ක දැවැන්ත ඉලක්කය සෙට් කරලා මයිදන් තමිල් යුනියන් ට්‍රයි කරන ඉතුරු වෙච්ච පොඩි ඕස් ගානකින් 45 50ක් වෙන ඕස් ගානකින් ඕන් ඕල් අවුට් කරන්න තමයි ඇවිල්ලා ඇත්තේ නමුත් හරිම ඉන්ට්‍රෙස්ටිං අප්‍රෝච් එකක් රාගම කණ්ඩායමත් ගන්නවා උනුත් ඕවර්ස් 50 බැට් කරන්න නෙවෙයි එන්නේ ඕනුත් එනවා රන්ස් ගහන්න ඇවිල්ලා ඔවුන්ගේ ආරම්භක පිටිකරු යොහාන් ලියනගේ 155ක් ලබා ගන්නවා පන්දු 137කින් පමණක් 6ව 10ක් සහ 4ව 11ක් ඉතින් ඕනුත් සමහරක් විට ඕවර්ස් 50 බැට් කරන්න හිතාගෙන ආවා නම් සමහරකට දිලුම් සුදීරගේ ස්පින් එක හමුවේ සිල් දුන දැවියන්න තිබ්බා අපි දන්නේ එත් ඔවුන් පොසිටිව් ක්‍රීඩා කරලා ලකුණු 258ක් වාර්තා කරගෙන තියෙන කඩු පහක් පමණක් දැවි ලහිරු දවටගේ යොහන් ලීනගේට හොඳ සපෝට් එකක් දෙන දෙනා ලකුණු 59ක් වාර්තා කරගෙන පන්දු යැවීමේදී දිලුම් සුදීර කඩු දෙකයි දුලාජ් සමරතුංග දුලාජ් සමුදිතට කඩු තුනක් පමණ ඕන් දෙදලා තමයි කඩු පහ බෙදාගන්නේ රාගම කණ්ඩායම පරාජය කරන්න හම්බෙන්නේ නැහැ තමිල් යුනියන් කණ්ඩායමට මෙම තරගයේ ජය පරාජයෙන් තොරව නිමාවටපත් වෙනවා මීළඟ තරඟ දෙක බැලුවොත් බදුරුලිය කණ්ඩායම පරාජයටපත් කරන පොලිස් කණ්ඩායම ඉතා පහසුවෙන් එහිදී අසෙල් සිගේරා ඉනිම් දෙකේම කඩලු හතර බැගින් වාර්තා කරගෙන විශේෂ දස්කම් දක්වනවා
බදුරලිය කණ්ඩායමට එරෙහිව එහිදී විශේෂත්වය අපිට පේන්නේ බදුරලිය කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 42ක් වෙන ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ඔවුන් ප්‍රථම දිනේ නිමා වෙද්දිත් ලකුණු 30 ගානකට කඩු දෙකක් පමණයි දැවී සිටියේ ඔවුන්ගේ ඊට පස්සෙත් ඔවුන් ලකුණු 40 40ට කඩු හතරක් පමණ දැවී ඉඳලා සියලු දෙනා දැවී යන ලකුණු 42කට ඒ කියන්නේ ලකුණු දෙකක් වෙන ඉතා පොඩි ලකුණු සංඛ්‍යාවකට කඩු හයක් දැවී ගිහින් නුගේගොඩ පානතුර තරගය ගත්තොත් පානතුර කණ්ඩායම මේ තරගයේ කොමරි ජයග්‍රහණය කරනවා එහිදී ඔවුන්ගේ නායක සසංක නිර්මාල් දෙවනි නිමි කඩු හයක් වාර්තා කරනවා නුගේගොඩ කණ්ඩායමටත් මදුෂික සඳරුවන් ප්‍රථම නිමි කඩු හයක් ලබා ගන්නවා ගෲප් D එක බැලුවොත් ගෲප් D එකෙත් තරඟ තුනෙන් දෙකකම රිසල්ට්ස් ආවා එක් තරඟයක් ආමි කණ්ඩායම ජයග්‍රහණය කරදී අනික තරඟය කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ආමි කණ්ඩායමෙන් දැන් ඉතුරුලා තියෙන්නේ කෝල්ස් තරඟය පමණයි කෝල්ස් තමයි පාසුවෙන්ම ඉදිරියෙන් සිටින කණ්ඩායම මේ ගෲප් එකේ ඉතින් ආමි එම තරඟය කෝල්ස් ලව පරාජයටපත් කරොත් මේ ගෲප් එකේ තමයි සර්ප්‍රයිස් එකක් බලා ගන්න පුළුවන් වෙයි අයිත් අපිට හිතන්න අමාරුයි කෝච් කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් අපි ආමි කණ්ඩායම මෙම සතියේ කරපු ජයග්‍රහණය බැලුවොත් ඔවුන් පරාජයටපත් කරන කාළු කණ්ඩායම ඉතා පහසුවෙන් ප්‍රථම ඉනිමේ ඔවුන් 98ක් වෙනි පොඩි ගානකට ඕල් අවුට් කරලා ඊට පස්සේ නැවතත් බැට් කරලා ආමි කණ්ඩායම 414ක් වෙනි ලොකු ටාගට් එකක් සෙට් කරලා 216කට සියලු දෙනා දවා ගන්නවා විශේෂ දස්කම් බැලුවොත් අපි ආමි කණ්ඩායම වෙනුවෙන් ෂිහාද සොයිසා ප්‍රථම ඉනිමේ කඩලු පහක් දවා ගන්නවා ඊට පස්සේ දෙවැනි ඉනිමේදී කවුමල් නානයක්කාර කඩලු හයක් දවා ගන්නවා ඉතින් ඔහු ප්‍රථම ඉනිමේ කඩලු හතරක් දවනවා ඉතින් ඔහු කඩලු 10 සම්පූර්ණ කරනවා ඊට අමතරව කවිඳු දිල්හාර කඩලු පහක් දවා ගන්නවා ගාල්ල කණ්ඩායම වෙනුවෙන් නමුත් ඊට අමතරව ගාල්ල කණ්ඩායමේ ලොකු පර්ෆෝමන්ස් එකක් නැහැ ආමි කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා කැන්ඩි කස්ටම් සහ ඒස් කැපිටල් තරගයේ බැලුවත් එතනදී අපිට කැපී පේනෙන්නේ දඟපන්දු යවන්නන්ගේ දස්කම් වමත් දඟපන්දු යවන්නන් දෙදෙනෙක් ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් මිතුෂාන් තිලින සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම වෙනුවෙන් අයේෂ් හර්ෂ මිතුෂාන් තිලින කඩලු 12ක් දාවා ගන්නවා ප්‍රතිමින් කඩලු 8ක් සහ දෙවෙනි ඉනිමේ කඩලු 4ක් සහිතව නමුත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අයේෂ් හර්ෂන කඩලු ඉනිමින් දෙකෙම කඩලු 5 දවාගෙන කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම වෙනුවෙන් කණ්ඩායම ජයග්‍රහණය කරනවා ඔවුන් 4 වෙනි ඉනිමේදී ලකුණු 84ක් චේස් කරද්දී ඔහු පිටතනු දස්කම් දක්වන ඔහු තමයි අවසානයේදී ලකුණු 16ක් නොදෙවි දවා රැස් කරගෙන කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරනවා 84 චේස් කරද්දී ඔවුන්ට කඩලු 7ක් යනවා මිතුෂාන් තිලින කඩලු 4ක් වාර්තා කරගෙන තාමත් ලොකු ප්‍රෙෂර් එකක් දානවා කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට නමුත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරනවා කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම අවසාන තරගයේ බැලුවොත් මෙම ගෲප් එකේ KTC සහ BRC අතර තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත් වෙනවා. ඒදී තෙමල් බණ්ඩාර KTC කණ්ඩායම වෙනුවෙන් ලකුණු කඩලු 5ක අවස්ථාවක් වාර්තා කරනවා. ඊළඟ සතියේ පැවැත්වෙන නියමිතයි හරිම thrilling matches ටිකක් ඒ කියන්නේ group deciding matches ටිකක් මුලින්ම සිකුරාද පටන් ගන්නවා සැරසන් සහ නිගම්මු තරගයේ ඉතුරු තරඟ 8 එක ගිලමන සති තරඟ මේ පැවැත්වෙන නිමෙත ඉතුරු තරඟ 8 ආරම්භ වෙන්නේ සෙනසුරාද සාමාන්‍ය සිකුරාද තමයි මේකේ තරඟ ආරම්භ වෙන නමුත් ලබන සතියේ තරඟ 8ක් 9න් 8ක්ම ආරම්භ වෙන සෙනසුරාද ගෲප් A එකේ තරඟ 3ක් පැවැත්වෙන අපි තරඟ 3ම දිහා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා ගෲප් B එකේ අවසාන තරඟයේ සිකුරාද පටන් ගන්නවා ගෲප් C එකේ තරඟ දෙකයි පැවැත්වෙන්නේ ටැමිල් යුනියන් තරඟය සහ ටැමිල් යුනියන්ලට තරඟයක් පැවැත්වෙද්දී රාගමට තරඟයක් පැවැත්වෙනවා. ඉතින් මේ තරඟ දෙක දිහත් අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ගෲප් D එකේ තරඟ තුනක් පැවැත්වෙනවා. තරඟ තුනෙන් අපි හුඟක් අවධානයෙන් බලන් ඉන්නේ කෝල් සහ ආමි අතර තරඟය මොකක් වෙයිද කියන එක. ඉතින් මේ තරඟවල විස්තරත් අරගෙන අපි ඊළඟ සතියේ එන්නම් මේ වගේම රවුන්ඩ් අප් එකක් කරගෙන.